सामान्य से अभी 5 महीने साथ है फेब्रुवारी को लहसे को राधा में नहीं करेंगे मैं याद रख प्रमाण तेरी गोलू बीरी तत्वय आ विद्यानुकूल व वैद्यानुकूल बलद्दी मनुष्य बीरी होना ही पास से ये मनुष्य आटे खता कराने बैठ साध्य आवटे खता करने देते हैं रुमान में ये तो कोड़ा खता करने दे आरते आकने साध्य इन्ने पुलवां स्वर्णतंत्र हरहा वाते गलती ऐती ये हरा है ना साध्य आके इन्ने पुलवां तो ये साध्य थोलवलिंग दीवें हर ये टा हसुरला ये ना साध्य करने इधर पुंछ लामे खता कराने अम्मा केर दे ऐहीला अम्मा के थोल चालने वेना विधिया रटाव दिया बलागन अनुकरण आप कराने इधर लामे रहने नहीं था खता करने पे मंगल रुमाते खता करने साध्य वाले थेर मंगल एके पढ़ නමුත් ඊට පස්සේ තමයි ඇහෙන්න ඇහෙන්න ඒක අනුකරණයකට යන්නේ. ඒතර භාෂාවන් එක එක භාෂාවන් වල එක එක ප්‍රදේශ වල ඉන්න අයත් කතා කරන භාෂාවට අනුව ඒගොල්ලෝ කතා කරනවා. ඊට පස්සේ තමයි ඇහෙන්න ඇහෙන් ඇහිමේ ඊළඟ තලය තමයි ඔබට ඇහෙන්න නම් වායු ගෝලයේ ශබ්ද තරංග යන මාධ්‍යයක් තියෙන්න ඕනේ. මාධ්‍යයක් නැතුව ශබ්දයක් ගලන්නේ නැහැ. රික්තකයක් හරහා ශබ්දයක් ගලන්නේ නැහැ. शब्द गरण माध्यक नीसा वायुगोले तीर धूविलांशु जलभ्यंशु मे उम उदर गण पादम कर गण पादक कर गण शब्द तरंग गमन करण अथवा शब्द तरंग गमन करण माध्यक मगे आदर प्रमाते नहीं ये ईलंग ताले तुम खाते उब अहिला वैडाक में है उब अहिच दे करण नेता की करो काम तो अहिर दे थे उब अहिने दे करण मे देख තෘප්තිමත්වන මාගේ වචනය අසා කී කරුයි හොඳම ආහාරය වලදා තෘප්තිමත්වන. ତୁබර ඒ කී කරු කම ආහාරය. මගේ ප්‍රමතර ඒක 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 තමයි තෘප්තිය දෙන තැන. ତୁර ගිසාය 50 වෙනි වාසික කතා කරලා කියන ස්වාමීන් වහන්සේ මගේ කන් පහදායත. කන් පහද යසාය 54 විඩාවටපත්ව ශක්තිමත් කර මිස ගුරුවරයෙකු වෙන මා කිව යුතු දේ ගැන සිසුවෙකු වෙන සවන් දෙන්නට සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ මා අවදි කරන සේක. එතුමානු මා කන් පහදායත මගේ ප්‍රමාදෙනි තුරුණා ඒ අවතිය ඒ සංවේදීතාවය ස්වාමිනාසිට ඇහුම් කන් දීම අතිශයින් වැදගත් එතකොට ඊළඟ දේ තමයි ශබ්දය ගරන්න ස්වාමිනාසගේ හඬ ඔබට ඇහෙන මාධ්‍ය තමයි ශුද්ධාත්ම ශුද්ධාත්මයන්ගෙන් පිරුණහම දේවතාත්ත කී කටහඬ చేసి ප්‍රහුණ ජෝර්දානේ ශුද්ධාත්මනු පරිවේක විසින් ආවෙන් පස්සේ जेरुसलम पिटतट ශිලෝහි අභියා නම් දිවසිවරයාට දිවසිරයාට ඔහු මගදී සම්භවී ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය අභියා තමයි ඇඳ සිටි අලුත් සලුවගෙන කෑලි 12කට ඉරා ජෙරොබවම්ට කතා කොට මෙසේ කිය ඔබ කෑලි 10ක් ගන්න මම ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිධාන වාසයේ මෙසේ වදානසේක මම සලමොන්ගේ රාජ්‍ය පැහැරගෙන ඔබ ගෝත්‍ර 10කට දෙන්නෙමි එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිද් නිසා ඊශ්‍රායෙල් වරුන්ගේ සියලු ගෝත්‍ර වලින් මා විසින් තෝරා ගන්නා ලද නුවරවන ජෙරුසලම් නිසා ඔහුට වන්නේය. මෙසේ අද දක්වා තිබෙන පරිදි ඊශ්‍රායෙල් වෘද්ධාමිත්‍යේ වංශයට විරුද්ධව කැරණි ගසන්නා වූ. අහුන් කන් දීලා කී කරු නොවන තැන ජීවිතයේ දෙකඩ වෙලා දෙපළු වෙලා වෙන විනාශයේ කාලකන්නි ගම. මගේ ආදර මෙ මන්තේනි එකයි අද ජේසු ගාවට ජේසු සෙස අපි දකින්න සුවිශේෂී යලිතුනාන්සේ තීර් පෙදසින් පිටත්ව සිදෝනේ මැදින් ගොස් දෙකපොලිස පෙදස පසුකොට ගලීල මුදලකට පැමිණි සේක
ජේසු මේ තීරි සිදුවන් දෙකපුරි සහරා යන්නේ තනි වෙන්න තාත්තට ඇහෙන්න තාත්තට ඇහුම්කන් දෙන්න එනේරෙක් වෙන්න බෑ ඔබට බැටරියක් වගේ උන්වහන්සේ බැහුම් නැත්තම් තාත්තව ඇහෙන්න යදන්ට යන්නේ තාත්තව ඇහෙtti තමයි ජේසු කරන්න දෙන්නේ දන්නේ එතකොට දැන් අද ගලීල මුද්‍රෙද්දි එතන දකින්න එකල සෙනක වික්කල් වීරික උන්වහන්සේ වෙත ගෙනව ඔහු පිටත තබන ලෙස උන්වහන්සේ ගුණ දක්වමින් දුන්නා වික්කල් කියලා කියන්නේ ඇහෙන්නෙත් නැහැ කතා කරන්නත් බෑ त्रिमंगु पर खाली क्यों आओगे ऐहने को मत खाता कराने ऐहने नेतो को मत खाता कराने द में तैना दी अभी दाखिन हो जेसर में उन्हाँ से रोम दाहवनी परिचित दाहतुनी वगैरह ते खाता कल क्या ना पान ऐसे ही ला अतिवन ने पानी विद ऐसी मनी पानी विद अतिवन ने किसी स्वास्थ्य के न देसी मनी तो इतु पर ජේසු ඔහුව පැත්තකට අරගෙන යනවා තනි කරගන්නවා සෙනගකින් පිරිසකින් අහක් යා දැන් ජේසු ඇහෙන්නේ නැහැ ඒතර ඇහෙන්නේ නැති ජේසුව කොහොමද මනුස්සයෙක් ඇහෙන්නේ බයිබලයේ වචනේ නැහෙන්නේ ජේසු කියන්නේ වචනය තෙමද මාංශගත වෙච්ච තැන උන්වහන්සේ ඒතර ජේසුගේ ඇඟිලි කියන්නේ වචනය ඒතර ජේසු ඒ මනුස්සයාට කන් දෙකට ඇඟිලි දෙක ගහනවා වචනය වචනය ඇතුළට කිනා වස්සන संपूर्ण ලෝකේ හඳ ලෝකේ ශබ්ද වලින් එළියට වෙන් කරලා අරගෙන යන්නේ ඔබගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ ඇහෙන තැනදී ඔබ ලෝකෙන් කැඩිලා වෙන් වෙන්න බවෙනවා ඒතර ඒ තැනදී ස්වාමීන් වහන්සේගේ හඬ ඇහෙනවා නම් ඒ හඬට ඔබ කීකරු වෙන්නට වෙනවා ඒක ඔබ අපි දකින්නේ ජාකොබ්තුමාගේ පුතේ පරිණි පරිශ්‍රයේ කැඩපතකින් මුහුණ බලලා දේව වචනේ අහලා පිළිපදින් නැති අය හරියට කැඩපතකින් මුහුණ බලලා අපව කොණ්ඩෙවත් පීරන්නේ නැතුව කිසි දෙයක් වෙනස් කරගන්න තු යන කෙනෙක් වගේ කියලා තේරුමක් නැහැ එතන. උනාසේ මොකද කරන්නේ? ඔහුගේ කන්වල උනාසගේ ඇඟිලි බහ කෙලගසා ඔහුගේ දිව ස්පර්ශ කොට ඉන්පසු ස්වර්ගය දෙස බලා සුසුම්ලා එපාතා එවදාස්. සුසුම් හුස්ම. ඒ සුසුමේ තියෙන ශුද්ධාත්මයන්. මගේ ප්‍රමාතේනි සුසුම්ලා ඒ හුස්මේ තියෙන බලයක්. එපාතා එරේවා කියලා කියන ස්වර්ගය ජේසු මගේ ප්‍රමාන්තනේ ස්වර්ගය ඇරියා මේ මිනිස්සෙක්ගේ කන ඇරෙන්න එපාතා වුණේ කාණ්ඩ විතරක් නෙමෙයි එපාතා ස්වර්ගයත් ඇරුණා දේව උනාසගේ උනාසගේ තුවාල තම පැලිලා තුවාල ඇරිලා ලය පැලිලා හදවත ඇරිලා ලේ ස්වාමිනාසගේ ලේ ගලන තැනදී මගේ ප්‍රමාන්තනේ දේවස්ථානේ තිරය කැඩිලා ඉරිලා ඇරුණා ස්වර්ගය ඇරුණා ඒ අරච ස්වර්ගය තමයි ස්ටිවන් තුමාට ගල් ගහද්දි දැකින ස්වර්ගයේ විවර වෙලා මගේ ඔබ ස්වර්ගයේ විවර වෙලා ජේසු දකුණු පැත්තේ ඉනවා දකින්නේ ස්වර්ගය එපාතා ඇරිලා තමයි ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ කියලා මම ප්‍රසන්නයි කියලා ජේසුට ඇහෙන්නේ ප්‍රියාදර පුතේ ජේසු ඒ මිනිස්යාගේ කන් දෙක අරින්න මහා මිලක් ගෙවනවා ජේසුගේ ශරීරය ඇරිලා තුවාල වෙලා මගේ ප්‍රමාණතේ එනිසයි ජේසු ඒ මනුස්සයාගේ ජීවිතේ පැහැදිලි කම හම්බ වෙන්නේ. උන්වහන්සේ වැහෙන්න ගත්තෙන් පස්සේ. එනිසා අපි මේ හඬට පෙරේත වෙමු. ඒ සාපිපාසාව කෑම සඳහා නෙමෙයි විපා බීම සඳහා නෙවෙයි. සමිනසගේ වචනේ සඳහා කියලා. අමොසට 11 කියනවා. එනිසා ඒ වචනයට පිපාසයක් ඇලදර වෙත එන්න අරගන්න වළඳන්න නොමිලේම ගන්න. පිපාසය ඇති සියල්ලනි මා වෙත එන්න. සමනසගේ වචනය අයිති කරගන්න
සමෘත අනුසයට කිව්වේ මේ ලිදෙන් බොනායට තිබහ එනවා ඔබ ජීවනදායක ජලය බොනායට කවදාවත් තිබහ වෙන්නේ නැහැ ඒ වචනයට පෙරේත කැදරයි ආමෙන් ජෙස්පීනයි